ගරු මන්ත්‍රීතුමනි ඊයේ දවසේත් ඔබතුමා මෙවැනිම ප්‍රශ්නයක් තමයි යොමු කළේ මේක ඔබතුමා දන්නවා ඔබතුමා මං හිතන්නේ ඔබතුමා ඉල්ලීමක් කරනවා නම් ඒ ඉල්ලීමේ තොරතුරු ටික අපිට හරියාකාරව ලබා දෙනවා නම් ඒ අසරණ වෙච්ච ජනතාවට උදව් කරන්න පුළුවන් දැන් මේ ජනතාව අසරණ කලේ නව රජය නෙවෙයි ඒක තේරුම් ගන්න 2018 ඔබ තමුන් ආන්සේ හොඳාකාරවම දන්නවා මේකට මුල් ගල් තියලා වැඩ පටන් ගත්තා 2018 මේ ලෙවලන් වත්ත වැඩ පටන් ගත්තේ ඔබ තමුන් ආන්සේලාගේ රජයෙන් මල් ළඟ තොරතුරු තියෙනවා මම මේ තොරතුරුත් එක්ක තමයි මේ මේ සත්‍ය තොරතුරු 2018 එතකොට 2018 මුල් ගල් තියන්න ඔබ තමුන් ආන්සේලා දැන් මේකෙන් සිද්ධ වුණේ මේකයි කරු මන්ත්‍රීතුමා මේකෙන් සිද්ධ වුණේ අදාළ ඇමතිවරයාගේ වැඩේ වුණා හැබැයි ඔබතුමාගේ යෝජනාව වුණෙත් නැහැ ගමේ මිනිස්සුන්ගේ වැඩේ වුණෙත් නැහැ ඒක තමයි ඇත්ත කතාව අදාළ ඇමතිවරයා පෝස්ටරේ ගහගත්තා ප්‍රචාරය කරගත්තා නැත්තම් මේ එකම වත්තේ ගෙවල් ව්‍යාපෘති හතරක් කරන්න ඕනේ නැහනේ නිවාස 100 ඕන නම් එකතන කරන්න තිබුණා ඒ නිසා එක වතාවකට පළවෙනි අධියර කියලා ගෙනලා පෝස්ටරේ ගහලා කරනවා දෙවෙනි වතාවට මේ මහ මුදල් නාස්තියක් මේක කරලා තියෙනවා මම ඊයේ දවසේ ඔබ තමුන්නාන්සේට කිව්වා මේක දැන් හෙටත් ඔබ තමුන්නාන්සේ මෙවැනි ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා හැම ප්‍රශ්නෙටම තියෙන එක උත්තරයයි මොකද අපි 2021 වසර සඳහා දැන් සංගණනය කරනවා සත්‍ය වශයෙන් නිවාස ඕන අයටද දෙන්නේ කියලා දැන් මේ ජනතාව පාරට ඇදලා දැම්මේ ඔබ තමුන්නාන්සේලාගේ හිටපු නිවාස ඇමතිවරයා ඉතින් එතුමා තමයි මේකට හරි උත්තරයක් දෙන්න ඕනේ හරි බොහොම ස්තුතියි ඇමතිතුමා හනු චන්දිම වීරක්කොඩි ගරු මන්ත්‍රීතුමා එතුමා මගේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා ඒ දෙවෙනි ප්‍රශ්නේ නෙහුවේ ඔව් දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔව් ගරු ඇමතිතුමා මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ 2019 2018 නෙවෙයි මේ ව්‍යාපෘතියට ඔබතුමා ඔයලා බලන්න පෝස්ටර් ගාලා නැ වියදම් කරලා නැ මේ වතු වල ඉන්න ඔතු වල ඉන්න ලයම් කාමර වල ජීවත් වෙන ජනතාව වෙනුවෙන් තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මාස 10ක් වෙනි කාලය තුල මේ සම්පූර්ණ ව්‍යාපෘතිය මිලියන 50යි. මිලියන 50ෙන් මිලියන 18ක් ගෙවලත් තමයි අපේ කාලයේදී. ඉතින් මේ මිලියන 32ක් මේ දුප්පත් ජනතාවට මේ මාස 10ක් තුල ගෙවන්නට බැරිද? මේ රජයට ඒ හැකියාව නැද්ද? ඒක කියන්න. ඒ ඇත්ත කියන්න ජනතාවට දෙනවා. අර මූලාසනේ මන්ත්‍රීතුමනි දැන් මම මෙතන මේ මන්ත්‍රීතුමා මට උත්තරේ ලබා ගන්න. මම මේ මන්ත්‍රීතුමාට පැහැදිලිවම කිව්වා අධියර 4ක් නිවාස 25 ගානේ අධියර 4ක් නිවාස 100ක හරි ග්‍රාම ව්‍යාපෘති 4යි ව්‍යාපෘති 4යි ව්‍යාපෘති 4ට නිවාස 50ක් නෙවෙයි නිවාස 100ක් මේ සඳහා මිලියන 50ක මුදලක් වෙන් වෙලා තියෙනවා එතකොට මිලියන 50න් මිලියන 17ක් දීලා තියෙනවා වේලුගුමා මන්ත්‍රීතුමා මේ ප්‍රගතියක් නැහැ ඔබ තමුන්නාංශේ කියනවා මන්ත්‍රීතුමා පෝස්ටර් ගැහුවේ නැහැ කියලා මේ පෝස්ටර් වෙනුවෙන් ලක්ෂ 8500ක් ගෙවන්න තියෙනවා පෝස්ටර් වෙනුවෙන් වියදම් කරලා තියෙනවා ඒවා තමයි කරලා තියෙන්නේ 8500 දුන්නා නම් මහා දෙයක් නෙමෙයි ඔබ තමුන්නාංශේ ලෝක හදලා දෙන එක breaking.lk